නිරෝධායන ඇඳරි නීතිය යටතේ නමුත් යම් යම් තැන්වලදී නිරෝධායන ඇඳරි නීතිය යටතේ ක්‍රියාත්මක වෙනවාද කියන ප්‍රශ්නේ කොයි කාතුලක් තියෙනවා. නමුත් මේ සියලු දේවල අවසාන ප්‍රතිඵලය මරණ සහ ආසාදිතින්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීම. ඉතින් ඒ වෙනුවෙන් නිරෝධායන ඇඳරි නීතිය කඩලා මේක පොලිසියෙන් බලන්නේ නැහැ කියලා සමාජයට එනවා කියන එක නෙමෙයි වීරකම් බවට පත් වෙන්නේ. මේක තව සතියකින් දෙකකින් ලැබෙන වාර්තාවලින් තමයි අපි කරන කියන දේවල ප්‍රතිඵල අපිට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ පනවා ඇති නීති රීතිවලට අනුගත ඔබ ක්‍රියාත්මක වුණ ඇතැයි අප විශ්වාස කරනවා. ආර්ථිකමය ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නවලදී යම් යම් ආකාරයකින් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය වේවියයි අපි බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේත් එක්ක අපි කතා කළ යුතු දෙයක් තියෙනවා. මේ ප්‍රශ්න අතරට තවත් ප්‍රශ්නයක් එකතු නොවිය යුතුයි. ඒ තමයි ඉදිරියේදී ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවිය යුතුයි. ඒ නිසා මේ වෙලාවේ වගා භූමිවල ඒ වගේම කෘෂිකාර්මික පැත්ත සම්පූර්ණයෙන් අපි ආරක්ෂා කර ගැනීම සිදු කළ යුතුයි. බොහොම අභියෝගාත්මක තීන්දුවක් එක්ක අපි ඉදිරියට යන්නේ. ඒ තමයි කාබනික ගොවිතැන කියන පරිවර්තනය සිද්ධ වෙනවා. මේක සංකල්පයක් වශයෙන් ඉතාමත් යහපත්. මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳ තමයි අපි විවිධ ශේෂ්ත්‍රත් ඔක සම්බන්ධ කරගෙනමින් සාකච්ඡා කරමින් සිටින්නේ. අද අපි වෙන් කරන්නේ අපි වෙනදා කතා කරේ පොහොර සංහිතිය කොහොමද, නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් කොහොමද වෙන්න ඕනේ, අනෙකුත් සංඝටක කොහොමද වෙන්න ඕනේ මේ කියන කාරණා පිළිබඳ. අද අපි එතනින් ඉදිරියට එනවා. ඉදිරි මහකන්නේ වෙනුවෙන් විශේෂයෙන් දැන් කොහොමද පොහොර බෙදාහැරීමේ ක්‍රමවේදය සිද්ධ වෙන්නේ, ඒ වගේම ඔබට පොහොර සහනාධාරයක් ලැබෙනවා යම් ආකාරයකින් ඔබේ වගා භූමියට අදාළව මේ කාරණාත්, ඒ වගේම දැනට වගා නොකරන භූමි තියෙනවා නම් මේවත් වගා කිරීම සඳහා උණු යොමු වෙනවා නම් මොකද්ද වැඩපිළිවෙල, මේ සියලු කාරණා පිළිබඳ ආවරණය කරමින් අද දවසේදී අපි කතා කරන්න ඔබට නිරන්තර සේවය සපයන විශේෂයෙන්ම ජනතාවට, ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් සැපීමේ අරමුණින්ම පිහිටුවන ලද ආයතනයත් එක්ක අද දවසේ අපි කතා කරන්න හිතුවා. ඒ අනුව ආහාර භෝග සම්බන්ධයෙන්, ඒ වගේම වී වගාව, මේ කාරණා දෙක අපිට ආවරණය කරගන්න පුළුවන්. මෙතනදී වැවිලි වගාව, වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන් අපිට කතා කරන්න බැහැ. මොකද ගොවියන් හා සම්බන්ධයෙන් උන් ශ්‍රේෂ්ඨ, ඒ කියන්නේ විශේෂයෙන්ම ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් සැපීමේ ක්‍රමවේදය තුළ තමයි ඔවුන් මේක ක්‍රියාත්මක වෙන්නේ. අපි ආරාධනා කළා ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල්තුමන් HML අබිරත්න මැතිවන්ට. හයිබෝන්. හයිබෝන්. ඔව්, ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ගොවි ජන සංවර්ධන කොමසාරිස් සේවාංශයේ රසික හේමජිත්ම සිල්ලා. හයිබෝන්. ඔබතුමන් බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ගොවි ජන සංවර්ධන කොමසාරිස් සේවාංශයේ. අපි සාකච්ඡාව පටන් ගන්නට කලින් විශේෂයෙන්ම දැනගන්නට ඕනේ මේකේ හතර කොන මොකක්ද කියන කාරණේ. මම කැමති ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල්තුමනි, මේ ඔබතුමාගේ දෙපාර්තමේන්තු යටතේ ලබා දෙන සේවය මොකද? මම හිතන්නේ ආහාර දෙපාර්තමේන්තු අහෝසි වෙලා තමයි ගොවි ජන සංවර්ධන කොමසාරිස් කාර්යාලය එන්නේ 1957 වගේ අවුරුද්දකදී. අපිට පැහැදිලි කරලා දුන්නොත් මොකද්ද ක්‍රමවේදය, මොකද්ද ඔබතුමන්ලාගේ විෂයපතේ කියන කාරණේ? බොහොම ස්තුතියි චාමර. අද දවස තුළ අපි මේ වැඩසටහනට කැඳවීම සම්බන්ධව ඇත්තම චාමර අපි ඔබතුමාගේ වගේ 57 ගොවිජන සම්බන්ධ දෙපාර්තමේන්තු ඇති වුණාන් පස්සේ ගොවිජන සේවා දෙපාර්තමේන්තු හැටියට තමයි එතනදී ඇති වෙන්නේ. ඊට පස්සේ 2006 සංශෝධනයත් එක්ක ගොවිජන සම්වර්ධන දෙපාර්තමේන්තුව ඇති වෙනවා. අපි හැබැයි ක්‍රියාත්මක වෙන්නේ පනතකින්. මේ 2006 අංක 46 දරන ගොවිජන සම්වර්ධන පනත තමයි අපේ බලාත්මක වන පනත. ඒක 2011දී ආපහු සංශෝධනය වෙනවා. ඒ අනුව තමයි අපේ කටයුතු තියෙන ප්‍රධාන කටයුතු. අපි ප්‍රධාන මූලික කටයුතු හයක් යටතේ අපි කරනවා. එකක් අපි ගොවීන්ගේ අඳ ගොවිතිය, අඳ අයිතිය ආරක්ෂා කිරීම. ඊට පස්සේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය, කෘෂිඩම් වගා සම්බන්ධව ක්‍රියාත්මක කිරීම. ඊගවට සුළු වාරිම් මාර්ග කටයුතු, ජල කළමනාකරණ කටයුතු. ඒ වගේම අපි ක්‍රියාත්මක කරන විනිස් සභා කටයුතු. ඒ කියන්නේ ගොවීන්ගේ යම් යම් ප්‍රශ්න ගැටලු විසඳාන සඳහා විනිස් සභාව සහ සංවර්ධන සභා පිහිටීම. ඔන්න ඔය කටයුතු තමයි මේ පනත අනුව අපේ වපසරිය තුළ තියෙන්නේ. මෙන්න මේක තුළ අපට විශේෂයෙන් කුඹුරිඩන් සම්බන්ධව අඳ අයිතිය, අඳ අයිතිය සම්බන්ධ ගැටලු සියලු ප්‍රශ්න අපෙන් තමයි අපි විසඳෙන්නේ. එතන අපි මූලික වශයෙන් ග්‍රාමීය වශයෙන් විසඳන්න බැරිව තමයි විනිස් සභාවලට අරන් ඇවිල්ලා අපි විනිස් සභාව කියන්නේ උසාවියක් වගේ තවත් උසාවියක් විදිහට ක්‍රියාත්මක වන සාමාන්‍ය ජනයාට යන්න පුළුවන් ආයතනයක්. ඒත් එක්කම ඊට අමතරව අපි කරන කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ අපට. විශේෂයෙන් කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් වගා කිරීම සම්බන්ධව ප්‍රතිපත්ති සියල්ල ක්‍රියාත්මක කිරීමේ අයිතිය තියෙන්නේ අපට. ඒ වගේම යටිතල පහසුකම්. ඒක නිසා තමයි අද අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ පොහොර බෙදාහැරීමේ ක්‍රියාන්විතේ යටිතල පහසුකම් සපයන්න අවශ්‍යයෙන් ක්‍රියාත්මක කරන්නේ ගොවි ජන සම්බන්ධ දෙපාර්තමේන්තුව. මෙන්න මේ කාර්යයන් තමයි ප්‍රධාන වශයෙන් අපේ දෙපාර්තමේන්තුව තුළ අපි ක්‍රියාත්මක කරන්නේ. හොඳයි. මේ වසංගත තත්ත්වය තුළ තේදි කොහොමද ඔබතුමාගේ සේවා සැපීම මේ විදිහටම සිද්ධ කරනවද? වසංගත තත්ත්වය තුළ ඇත්තෙන්ම කතා කළ යුතු දෙයක්මයි
මොකද විශේෂයෙන් අනික් කටයුතු සම්බන්ධව සෞඛ්‍ය සේවාව ආරක්ෂක අංශ පිළිබඳ නිති නැතිතර කතා කරත් අපේ අංශය ගැන කෘෂිකර්මය ගැන කතා වෙනවා ඉතාමත් අඩුයි. නමුත් වසංගත තත්ත්වයක් තිබුණා කියලා අපේ කිසිදු නිලධාරියෙක් රාජකාරියට නොපැමිණෙන්නේ නැහැ. සියලු මේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කළ අපි පහුගිය කාලය තුළ අනිවාර්යයෙන්ම අපේ පල්ලෙහැම ඉන්න කෘෂිකර්ම නිෂ්පාදන පරිශ්‍ර සහකාර නිලධාරියාගේ ඉඳලා සියලු දෙනා මේ කටයුත්තට සම්පූර්ණ දායකත්වය දුන්නා. විශේෂයෙන් දැන් මේ අවස්ථාවේදී පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලියේදී අපේ නිලධාරීන් සියල්ල ගම්වලට ගිහිල්ලා ඉන්නේ. පහුගිය කාලය තුළ අපිත් ගම්වලට ගියා. ඇත්තටම අපේ නිලධාරීන් ක්‍රියාකාරී විදිහට මේ වසංගත තත්ත්වය පිළිබඳ නොසලකා කටයුතු කරනවා කියලා තමයි ඒගොල්ලෝ, ඒ කියන්නේ වසංගතය තිබ්බත් බය නොවි ඒ රාජකාරීට කරන විවිධ ක්‍රමවලින් සමහර ගම්මාන හුදකලා වෙලා තියෙනවා. මේ හුදකලා වෙච්ච ගම්මාන විවිධ ක්‍රම යන්න බැරියවල විවිධ ක්‍රම අනුගමනය කරමින් මේ කටයුතු සඳහා දායක වෙලා තියෙන අපේ සියලු නිලධාරීන්. දැන් ඇත්තටම අපි මාධ්‍ය දැක්කේ මේ පොහොර සම්බන්ධ කතාව එනකොටම යලකන්නේ යම් ආකාරයෙන් රසායනික පොහොර බෙදා හැරීමේ යම් කෝටායකකට අනුව බෙදා හැරීම කරනකොට පොහොර ලේකම් කාර්යාලයෙන් පොහොර බෙදා හැරීමෙන් පස්සේ ගොවිජන සේවා කාර්යාලය ඉස්සරහා ලොකු පෝලිං ඇති වෙනවා කියන කාරණේ තමයි තිබුණේ පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලියත් එක්ක. දැන් අපි එතනදී තෝරලා බේරලා ගන්න ඕනේ පොහොර තියෙන්නේ ගොවිජන සේවායකේද, එහෙම නැත්නම් පොහොර ලැබෙන එක වුන් බෙදා හැරීමේ ක්‍රමවේදයේද කරන්නේ. ඒ කියන්නේ කාරණේ ඉතාමත් වැදගත්. අපි සේවාංශය පැත්තෙන් ගත්තොත් කොමසාරිස්තුමනි, මේ වෙද්දී ඔබතුමන්ලගේ පොහොර සම්බන්ධයෙන් වුණු විෂයපතේ මොකක්ද, කාර්යභාරය මොකක්ද කියලා අපිට පැහැදිලි කරොත්. ඔව්, චාමර සුමුදු දැසනක්. මේ ඇත්තටම ගත්තම පොහොර විෂය ගත්තම ප්‍රධාන වශයෙන්ම වීගොවිතැනේ රජය මගින් නිර්දේශ කරන සහනාධාර පොහොර බෙදා හැරීම තමයි ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දෙන ප්‍රධාන කාර්යය. ඉතින් එහිදී අපි පොහොර ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එකතු වෙලා ඒ පොහොර අවශ්‍යතාවයන් ගන්නේ කළ වී සඳහා අවශ්‍ය කරන ඒ සහනාධාර පොහොර බෙදා හැරීම කරනවා. ඒ අතරතුර තමයි මම හිතන්නේ ඔබ දකින්න ඇති පහුගිය කාලේ යම් යම් ඒ ගැටලු අතු වෙන අවස්ථා, විශේෂයෙන්ම අනිකුත් භෝග සඳහා පොහොර ලබා දීම පෞද්ගලික අංශයෙන් තමයි සිදු කෙරේ. නමුත් ඒ ඊට පස්සේ ඒ බෙදා හැරීමේ කටයුතු තිබ්බ යම් යම් අඩුපාඩු නිසා තමයි රජය තීරණයක් කරන් ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා එම පොහොරත් බෙදා දෙන්න කියලා ඒ වාක්‍යෙම ලබා දුන්නේ. ඒ අනුව තමයි අපි අපේ ප්‍රධාන කාර්යයට අමතරව තමයි ඒ කාර්යය කරේ. මූලික වශයෙන් මූලික අධීරයේදී යම් යම් ගැටලු තිබ්බත් පසුව මම හිතන්නේ ඒක රට තුල ඒ ගැටලු निराකරණය වුණා. ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව විදිහට ඒ පොහොර බෙදා හැරීමේ කටයුත්ත අපේ ගෝජන සේවා මධ්‍යස්ථාන හරහා සිදු කරාට පස්සේ එක එක්කෙනාට ලැබෙන්නට ඕන පොහොර හෝ දැන් ඉස්සරහට නම් ලැබිය යුතු සහනාධාරය නිර්දේශ වෙන්නේ කොතනින්ද? මූලිකවම යම් කිසි පොහොරක් පිළිබඳ වගාවකට අවශ්‍ය පොහොර නිර්දේශය ලබා දෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දෙන නිර්දේශය අනුව පොහොර ලේකම් කාර්යාලය මැදිහත් වෙලා ශ්‍රී ලංකාව තුළට ගෙන්වන පොහොර වී වගාව සඳහා බෙදා හැරීම කරන්නේ ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව. එතකොට දැන් මේ සැරේ ඔබතුමන්ල සහනාධාර දෙවිදෙනකොට දැන් මම හිතන්නේ පොහොර බෙදා හැරීමක් කරෙන්නේ නැහැ නේ. දැන් යම් විදිහකින් කාබනික පොහොරත් දැන් මේ වෙදී ආනයනය කිරීමකුත් කරනවා, දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමකුත් කරනවා. ඒ පොහොර ගොවිජන සේවයකට ගිහලා බෙදා හැරීමේ ක්‍රමවේදයක් මෙතනින් හර දෙයක් වෙන්නේ නැද්ද? ප්‍රධාන වශයෙන්ම ඝන කොම්පෝස්ට් පොහොර කොහොමද දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න ඕනි. කොම්පෝස්ට් පොහොර දැන ගෙන්වීමේ අරමුණක් නැහැ. ඊට අමතරව නයිට්‍රජන් සහ පොටෑසියම් යන කාබනික වශයෙන් හදන පොහොර තමයි ගෙන්නන්නේ. එය බෙදා හැරීම වී වගාව සඳහා ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවට තමයි ඒ වගකීම පැවරලා තියෙන්නේ. ඒ කියන්නේ සහනාධාරයට අමතරව ද්‍රව්‍යමය විදිහට පොහොර බෙදා හැරීමක් කරනවා නම් නයිට්‍රජන් ඔය එක්ස්ට්‍රැක්ට් එක වගේ ගෙනාවු බෙදා හැරීම පමණයි ඔබතුමා වී වගාව සඳහා ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් තමයි බෙදා හැරීම කරන්නේ. දැන් භෝග වගාවන් සඳහා දියර පොහොර වෙනුවෙනුත් විශේෂ ක්‍රමවේදයක් තියෙනවද බෙදා හැරීමට පොහොර විදිහට කොටසක් වෙනවද? මෙවර වී වගාව සඳහා පොහොර නිර්දේශයේදී චාර ඇත්තටම දේශීය නිෂ්පාදකයන් විදිහට ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඒ අවශ්‍ය පෝෂක කොටස් දෙන ක්‍රමවේදයක් තියෙනවා හෙක්ටයාර් 35,000කට පමණ. ඒක සම්පූර්ණයෙන් දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනයක් විදිහට තමයි ලබා දෙන්නේ. ඊට අමතරව අර ඔබ කිව්ව නයිට්‍රජන් සහ පොටෑසියම් එක්ස්ට්‍රැක්ට් එක සම්පූර්ණයෙන්ම ඒ නිර්දේශිත ප්‍රමාණයක් තියෙනවා ගොවින් වෙත ලබා දෙන. ඊට අමතරව ඒ නිර්දේශිත ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් අඩු කරලා ඒ සමග දියර පොහොර දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී අරගෙන බෙදා හරින තව ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ දේශීය නිෂ්පාදකයන්ගෙන්
ඒ මිලදී ගන්නා දියර පොහොර ප්‍රමාණයත් භෝජන සේවා දෙපාර්තමේන්තුව හරහා තමයි ලබා දෙන්නේ. හරි. එතකොට ඔබතුමන්ලා තීරණය කරන්නේ කාටද දෙන්න ඕනේ කවුද දෙන්න ඕනේ කියන එක නෙමෙයි. ඒක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවගෙන ලයිස්තුව බෙදා හැරීමේ ක්‍රියාවලිය පමණයි ඔබතුමන්ලා කරන්නේ. ඔව් නිර්දේශ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. හැබැයි කාටද දෙන්නේ ඒතරතුරු තියන්නේ අපේ ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව තුළ ඒ වගා කරන භූමි ප්‍රමාණයන්. ඒ භූමි ප්‍රමාණයන්ට අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය බෙදා හැරින්නේ ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව. දැන් එතකොට මම හිතන්නේ කලින් තියෙන දත්තවලටම පාදක කරගෙන තමයි මේ සැරේ බෙදා හැරීම ක්‍රමවේදයක් කරන්නේ. ඔව් ඔව්. අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කොමසාරිස් ජෙනරාල්තුමනි, දැන් කොහොමද මුදල් ප්‍රමාණයන් ගත්තහම කොහොමද දැන් බෙදා හැරීමේ ක්‍රමවේද පටන්ගෙනද කොහොමද මේ වෙද්දි සූදානම් කියන කාරණේ? අවශ්‍යමර මම පොඩි අදහසක් ඉදිරිපත් කරන කාබනික පොහොර සම්බන්ධ. දැන් කාබනික පොහොර රසායනික පොහොර අපි විදේශයෙන් ගෙන්වීමන කරේ දිගින් දිගටම. හැබැයි අපි කාබනික වගාව සඳහා යමුණුනත් එක්ක කාබනික පොහොර සහ කාබනික වගාවට දේශීය වශයෙන් සම්බන්ධ වෙන ආයතන ගණනාවක් ඇති වුණා. මම හිතන්නේ මේ අවස්ථාවේදී අපේ රජයේ එක පරමාර්ථයක් වුණා, විශේෂයෙන් අපේ ඇමතිතුමන්ලා දෙන්න සම්බන්ධ වෙලා මේ දේශීය නිෂ්පාදකයන් දිරිගන්නීමේ වැඩසටහනක්. එතකොට අපිට ඉදිරියේදී මේ දේශීය නිෂ්පාදකයන්ට පුළුවන් වෙයි සම්පූර්ණ මේ වී වගාව සඳහා අවශ්‍ය කාබනික වගාව සඳහා අවශ්‍ය සියලු දේ දෙන්න. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී පළමුවෙන්ම අපි කොට්ටාස කීපයක්, ගෝජන සේවා මධ්‍යස්ථාන කොට්ටාස කීපයක් පදනම් කරගෙන ඒ දේශීය නිෂ්පාදකයන්ට අවශ්‍යතාවය සපුරන්න, ඒ කියන්නේ ඒගොල්ලෝ සම්පූර්ණ විසඳුම දෙනවා වී වගාව සඳහා. එහෙම ආදර්ශ කීපයක් අපි මේ සැරේ කරගෙන යනවා. මම හිතන්නේ ඒ කම්පැනි ඒ වගකීම බාර අරන් කරගෙන ගියොත් අපිට ඉදිරියේදී අපිට විදේශයෙන් ආනයනය කරන්න අවශ්‍යතාවයක් නැතිව, ඇබ්ස්ට්‍රැක්ට් එක වගේ ආනයනය කරන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. මොකද අපිට පුළුවන් දේශීය නිෂ්පාදක ඇදිරි ගන්නවලා ඒ තත්ත්වෙට එන්න. මොකද අපි අතීතයේ ඇත්තෙන්ම කියනවා නම් මේ විදේශයෙන් ගෙනාපු මොනවත් භාවිත කරේ නැහැ නේ. අපේ වගාව කරේ අපි පාරම්පරිකව ගත්තොත් අපි සොයාගත් දේවල් වලින් අපේ කේම් ක්‍රම, අපේ බෙහෙත්, අපේ පොහොර එහෙමනේ යොදාගත්තේ. මම හිතන්නේ ඒ தത്വයට එහා ගිහිල්ලා අලුත් තාක්ෂණයත් එක්ක අපිට පුළුවන් වෙයි ඉස්සරහට මේ දේශීය නිෂ්පාදකයන්ට රටේ අවශ්‍යතාවය සපුරන්න. ඔබතුමා අහපු චාමර අහපු ඊගා ප්‍රශ්නේ මගෙන් මේ කොහොමද දැන් අපේ කටයුතු වලදී පොහොර සහනාධාරය දෙන්නේ? අපි මේ වෙනකොට පොහොර සහනාධාරය දෙන රජයේ නිර්දේශයේ තියෙන්නේ 12,500යි හෙක්ටයරයකට මුදලින් මේ කාබනික ඝන පොහොර සකස් කර ගැනීම සඳහා තමයි මේ මුදල දෙන්නේ. එතකොට උපරිමයේ හෙක්ටයර් දෙකක් දක්වා අපි දෙනවා. ඒ කියන්නේ එක ගොවියෙක් හෙක්ටයර් දෙකක් වාර කරනවා නම් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රුපියල් 25,000ක මුදලක් රජයෙන් සපයනවා. හෙක්ටයර් දෙකට හෙක්ටයර් දෙකක් සඳහා උපරිමයේ හෙක්ටයර් දෙකක්. හෙක්ටයර් දෙකට වඩා වගා කරන ගවියෙකුට අපි සහනාධාරය දෙන්නේ නැහැ. උපරිමයේ හෙක්ටයර් දෙකකටයි දෙන්නේ. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් මේ සහනාධාරය දෙන්නේ මේ කාබනික ඝන පොහොර නිෂ්පාදනය කරගන්න. මොකද මූලික වශයෙන් මේ කුඹුර ඉසල සකස් කරනකොට මේ පොළොව භූමිය සකස් කරගන්න අවශ්‍ය ඒ අවශ්‍යතාවය සපුරන්න තමයි මේ ඝන පොහොර එක යොදාගන්නේ. ඉතින් ඝන පොහොර සකස් කරගන්න හැම ගොවියෙකුටම මේ ආධාරය දෙනවා. දැන් අපේ නිලධාරීන් විශේෂයෙන් මේ දවස්වල කරන්නේ මේ මෙන්න මේ ඝන පොහොර සකස් කර ගැනීමේ මුදල ලබා දීමේ වැඩසටහනට අපි අයදුම් පත්‍රය සකස් කරලා තියෙනවා. මම හිතන්නේ මේ වෙනකොටත් ඒ හුඟක් ගොවීන්ගේ ගෙවල් වලට මේ අයදුම් පත්‍රය ගිහිල්ලා ඇති. ඒක නිසා ඒ අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා බාර දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ එසේ ඉල්ලන්නේ මොකද මේ අපි දැන් වෙන සැරවල දුන්නේ කුඹුර වගා කරාම පස්සේ තමයි මුදල දෙන්නේ මේ පොහොර ගන්න කියලා. හැබැයි මේ සැරේ අපිට එහෙම කරන්න බෑ. මොකද මෙයා ඝන පොහොර සකස් කර ගන්න ඕනේ. ඝන පොහොර සකස් කර ගැනීම ක්‍රියාවලියට නව තාක්ෂණයත් එක්ක කරොත් අවම දවස් 45ක්වත් යනවා. එතකොට මේ ප්‍රමාණය තුළ මෙයා මේ ඝන පොහොර සකස් කරගත්තොත් එයාට කුඹුරට පොහොර යොදා ගන්න පුළුවන්. මං හිතන්නේ ශාමරලා එහෙම යනවනම් දැන් දැකලා ඇති මේ සාමාන්‍ය අපේ ගොවීන් මේ වෙනකොට මේ ඝන පොහොර සකස් කර ගැනීම ක්‍රියාවලිය යෙදිලා තියෙනවා. වැව්වල සැල්විනිය හැම නැතුව තියෙන දැකලා ඇති. නිතර පාර යනකොට වැව්වල සැල්විනිය ට්‍රැක්ටර් වලින් අරන් යනවා. අපේ ගොවියෝ දැන් ඒකට හුරුලද? මොකද සැල්විනිය වල තමයි නයිට්‍රජන් වැඩිම ප්‍රමාණයක් තියෙන. ඒක නිසා මේගොල්ලෝ මේ සඳහා දායක වෙලා දැන් ගෙදර පොහොර හදනවා. එතකොට ඒ හදනවා නම් අපිට පුළුවන් මෙන්න මේ මුදල අපිට ඒ ගොවීන්ට දෙන්න. ඒ සඳහා අපි දැන් ගෙවීම ආරම්භ කරා. අම්පාර දිස්ත්‍රික්කයේ අද අපි ඒ මුදල ගෙවනවා. එතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ චාමර, අපි මේ මුදල් ගෙවීම සම්බන්ධව වැඩසටහන ඔබතුමා දන්නවා. මුදල් ගෙවන්න ගියාම පරපතල ප්‍රශ්න තියෙනවා. ඒක නිසා අපි දෙපාර්තමේන්තුවක් හැටියට මේක 2016 රසායනික පොහොර සඳහා සහනාධාරයක් ගෙව්වා රජය. ඒ ගෙවන අවස්ථාවේදී
මේ සඳහා සම්පූර්ණ මැදිහත් වුණේ අමාත්‍යාංශයේ. මැදිහත් වෙලා පරිගණක මුද්දුගාංගයක් කරා තමයි ගෙව්වේ. මං හිතන්නේ ඒක ගෙවන්න ඒ වෙලාවේ විශාල මුදලක් වැය කළා තමයි මේ කොළඹ විශ්වවිද්‍යාලෙත් එක්ක ඒකබද්දලා මේ වැඩසටහන කරේ. නමුත් දැන් අද තියෙන තත්ත්වය අනුව ඊට වඩා වෙනස්. දැන් මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ වගකීම සම්පූර්ණයෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරුවා. අපි ඒක ඒ වගකීම අරගෙන මේ මම හිතන්නේ රායදුම් පත නේද? ඔව්. ඔව් අපි කතා කරගෙන යමු. ඒ ඒ අපි ඒ වගකීම අරගෙන අපිට පුළුවන් වුණා අපි මේ සැරේ සකස් කරලා තියෙනවා පරිගණක මෘදුකාංගයක් දෙපාර්තමේන්තු විසින් අපේ නිලධාරීන් කිසිම මුදලක් වියදම් නොකර අපි සකස් කරගෙන තියෙනවා. මොකද එහෙම සකස් කරගන්නේ චාමර අපිට ගිය සැරේ ගෙවන කොටත් සමහර වෙලාවට එකම ගිණුම් අංකයට විශාල මුදලක් ගිය අවස්ථා තිබ්බා. එතකොට එකම ගොවියට අවස්ථාව දැන් දිස්ත්‍රික්ක තුනක ඉන්න පුළුවන් එයාගේ වගාබිම් අපි ගත්තොත් අම්පාර තියෙන්න පුළුවන් මඩකලපී තියෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවවලදී අම්පාරනුත් ගෙවනවා මඩකලපීනුත් ගෙවනවා. ඉතින් ඒ තත්ත්වයන් නැති කරලා අපි ඒක ස්වයංක්‍රීයව පරීක්ෂාවට ලක් වෙන විදිහට ක්‍රමවේදයක් සකස් කරලා මේ සැරේ ගෙවීම් කටයුතු අපි ඉතාමත් හොඳින් කරගෙන යන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. එතකොට ඒ අයදුම් පත්‍රය පුරවලා දෙන ඕන කෙනෙක්ගේ පුළුවන් අනිවාර්යයෙන්ම එයාට ඒ මුදල ලබා ගන්න. හැබැයි මේ කාබනික පොහොර එයා සකස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් එයා ඒ ටික ඒක රාශි කරලා තියාගන්න ඕනේ තමන්ට කුඹුරට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය. දැන් අම්පාරේ සල්ලි අද බෙදන්න පටන් ගන්න ඕන නම් සහනාධාර බෙදන්න පටන් ගන්න ඕන නම් මේ වෙද්දී අයදුම් පත යොමු කරලා තියෙන අයට ලියාපදිංචි වෙච්ච අයට පමණමයිද ගෙවීම සිද්ධ කරන්නේ? ඔව් මේ අන්න ඒකෙදි පැහැදිලි වෙන අපි සල්ලි ගෙවනවා කියන්නේ හතර දෙන්නේ සල්ලි සියල්ලම බැංකු වලට යන්නේ. රජයේ බැංකු හතරට තමයි යන්නේ. ඒක ලංකා බැංකුව, මහජන බැංකුව, ඉදිරිකිරීම බැංකුව සහ සංවර්ධන බැංකු, ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු හරහා තමයි අපි ගෙවීම කරන්නේ. මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇත්තටම අපි සහනාධාර බෙදන්න ගියොත් ආපහු මේ තත්ත්වය තවත් ඩබල් ත්‍රිබල් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ තත්ත්වය ඉවත් කරලා අපි ඒ අදාළ ගොවියාගේ බැංකු ගිණුමට තමයි මේ මුදල සම්ප්‍රේෂණය වෙන්නේ ඍජුවම. එතකොට එයාට පුළුවන් AMT කාඩ් එකකින් හරි ATM එකකින් හරි මේ වගේ එකකින් මුදල ගන්න. අපි ඇවිල්ලා පෝලිං වල රස්තිය දෙන්න කාර්යාලවලට එන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය නැහැ කාර්යාල කිසිම කාර්යාලයකට එන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මුදල එහෙම ගන්න පුළුවන්. දැන් එතනදී මම සේවාංශය පැත්තෙන් අහන ප්‍රශ්නේ තමයි දැන් අපි වැඩේ කරනවා කියන බවත් දැනුම් දෙනවා. සමහර වෙලාවට මේ පාර වගාවට කලින් මේ මුදල හම්බ වෙන හින්දා වගා නොකරන භූමි වලටත් මේ වෙදි පොහොර නිෂ්පාදනය කරනවා කියලා ලියාපදිංචි වෙලා ඔබතුමන්ලගෙන් මේ සහනාධාරය ලබා ගන්න යොමු වෙන පිරිසකුත් ඇති. කොහොමද මේක හරියටම කෙරෙනවද කියලා තෝරලා බේරගන්න ක්‍රමවේදයක් තියෙනවද? ඒ කියන්නේ මම වගා නොකරත් මට මේ සහනාධාරය ගන්න පුළුවන්. මේ තත්ත්වෙ උඩ කියන්නේ වගාවට කලින් මම මේක ගන්න ඇත්තටම කොහොමද ඒ ක්‍රමවේදය සිද්ධ වෙන්නේ? ඔව් සාර අපි මං දැන කොන්සල් ජෙනරල් තුමා කිව්වා වගේම අපිට මීට කලින් අත්දැකීම තියෙනවා. මේ මුදල් ලබා දීම 2016 යලකන්නේ අපි කරා, ඊළඟ 2016 17 මහකන්නේ කරා, ඊළඟ 2017 යලකන්නේදීත් කරා. එහිදී ඇත්තටම එවර වගාව ස්ථාපිත කරාට පස්සේ තමයි ලබා දුන්නේ. එතනදී අපිට ලොකු ගැටලුවක් තිබුණා යම් තාක්ෂණික කරුණු දෙක. නමුත් මෙවර රජ විදිහට කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. මොකද ගොවීන්ට මේ කාබනික ඝන පොහොර නිෂ්පාදනය සඳහා යම් වේදමක් දරන්න වෙන නිසා මේ මුදල වගාවට කලින් ඔවුන්ගේ වගාවේ සූදානමත් එක්ක ලබා දෙන්න ඕනි කියලා. ඉතින් අපි මේ 12500 හෙක්ටාරයක 12500 මුදලින් 7500ක මුදලක් අත්තිකාරමක් විදියට මූලික අධීරේ ගොවීන්ට ලබා දෙනවා. ඉතින් එතනදී අපි බලාපොරොත්තු වෙනවා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යම්කිසි ආකාරයක අමුද්‍රව්‍ය සපයා ගැනීමක් ආකාරයක යම්කිසි ලෑස්තියක් තියෙනවා නම් ඒ ගොවීන්ට ඒක ලබා දෙන්න. නමුත් අපිට 7500 තමයි ඉස්සල්ලාම හම්බෙන්නේ අම්පාරේ බෙදන්න. ඔව්. ඒතර ඔබ කියනවා වගේ අපිට ගැටලුවක් එන්න පුළුවන්. ඒ 7500 ගත්තත් නැවත ඒ මුදල යොදාගෙන ඒ කාබනික පොහොර සකස් කරේ නැත්නම් මොකද? ඉතින් අපි ඒකට තියෙන විසඳුම සහ අපි සාකච්ඡා කරලා දැන් තරම් තියෙන ක්‍රමවේදය තමයි අපිට මුදල දුන්නාට පස්සේ ඒක ආවරණය කර ගැනීමේ ක්‍රමවේදයක් ගැන තමයි කල්පනා කරන්න වෙන්නේ. ඉතින් එහෙම වුණොත් මේ ක්‍රමවේදය දිගින් දිගටම පවත්වාගෙන යන නිසා අපි එහෙම ගොවියෙක් මේ මුදල අරගෙන යම් ආකාරයකින් මොනියම් හෝ හේතුවක් උඩ ඔහුගේ පාලනයෙන් බැහැර හේතුවක් තුළ වගාව කරේ නැත්නම් ඊළඟ කන්නේදී මේ මුදල ආවරණය කර ගැනීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වෙලාවේ අලුතින්ම මේ වැඩේට යොමු වෙන්න ඉන්න පිරිසක් ඉන්නවා නම් කොහොමද මේ වෙද්දී ඔබතුමන්ලට ඒ අයගේ තොරතුරු ලැබිලා තියෙනවද? නැත්නම් කෙනෙක් ඉන්නවා නම් මට මේක මම අලුතින් තමයි වගාව පටගන්නේ. එතකොට මීට කලින් පොහොර සහනාධාරයේ දත්ත තොරතුරු ඔබතුමන්ලට ඇවිල්ලා නැහැ ඔවුන්ගේ. ඔවුන් කොහොමද වෙන්න ඕනේ මේ ලියාපදිංචි කිරීමම පමණක් ප්‍රමාණවත්ද අයදුම්පත් යොමු කළා? ඔව් අපේ විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ
බිම් මට්ටමටම ඉන්නවා අපේ නිලධාරී කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් සහ අපේ ගොවි සංවිධාන තියෙනවා. අපි ඒ දෙගොල්ලොන්ට එකතු වෙලා තමයි මේ ක්‍රමවේදය ගොවින් අතරට ගෙනියන්න කියලා තියෙනවා. මොකද ගොවීන් රැස් කිරීම මේ තියෙන තත්ත්වය අනුව ඉතාමත් අවදානම් සහගත නිසා ඉතින් අපි මේ වෙනකොට පුළුල් ප්‍රචාරයක් ගොවි සංවිධාන හරහා සහ අපේ නිලධාරීන් හරහා ලබා දීලා තියෙනවා. ඒ නිසා ගොවි සංවිධාන නිලධාරීන් හෝ අපේ නිලධාරීන් සම්බන්ධ කරගත්තොත් ඒ අලුතෙන් එනෙක්කමට ඒ අයිදුම් පත්‍රය ලබාගෙන ඒ ලියාපදිංචිය වෙලා මේ සහනාධාර මුදල් ලබා ගැනීමේ හිමිකම තියෙනවා. සාමාන්‍යයෙන් සාපේක්ෂව බැලුවොත් එහෙම පොහොර සහනාධාරයේ ගන්න කලින් පොහොරවලට අදාළව සල්ලි අතර දුන්නේ. ඒ වගේම දැන් මේ පාර පොහොර නිෂ්පාදනය සඳහා මුදල් ගෙවන්නේ. දෙක සංසන්දනාත්මකව බැලුවොත් මේ පාර පිරිවැය වැඩි වෙලා තියෙනවද? අපි දැන් ආරම්භ කරලා තියෙන්නේ දැන් තමයි සමහර අපි දැන්ට ගන්නේ කරගෙන යනවා. මම හිතන්නේ එහෙම ලොකු වැඩිවීමක් වෙන එකක් නෑ මේ මුදල් ලබා දීම. මොකද ගියවර මුදලට ආසන්න සමාන මුදලක් ලබා දෙන්නේ මේවර. මම හිතන්නේ ඒ පිරිවැයම දරන්න පුළුවන් වෙයි මේ සහනාධාර මුදල් ලබා දීම. හොඳයි. මේ කාරණේ ඉතාමත් පැහැදිලිවම අපි ගත යුතු දේ තමයි කෘෂිකාර්මික වශයෙන් කාබනික වගාවට යා යුතුයි කියන තීරණයට එනවා. ඒ තීරණයත් එක්ක විශේෂයෙන්ම ගන්න ඊළඟ ක්‍රමවේදය තමයි පොහොර නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා පිට නිරන්තරයෙන් පොහොර නිෂ්පාදනය කරන ආයතන. ඒ වගේම මේකට අදාළ වූ විශේෂයෙන් නිලධාරීන් ගෙනල්ලා කතා කරා. ඒතොර නිෂ්පාදන කරන ක්‍රමවේදයේ යාන්ත්‍රණය මොකක්ද කියලා දැනුම් දුන්නා. ඔබ යම් ආකාරයකින් ඔබේ වගා භූමියක මේ නිෂ්පාදන කටයුතු කරනවා නම් ඔබට හැකියාව තියෙනවා මේක නියමිත පොහොරද කියන දේ පරීක්ෂා කරගන්නටත් පහසුකම් සපෙල්ල තියෙනවා. දැන් මේ පොහොර නිෂ්පාදනය කරනකොට හෙක්ටයාර් දෙකකට උපරිමය රුපියල් 25,000 කියන සීමාව යටතේ තමයි ඔබට අවශ්‍ය කරන ප්‍රතිපාදනය ලැබෙන්නේ. ඒක ලැබෙනකොටත් අද අම්පාර දිස්ත්‍රික්කයේදී මේ වෙදා හැරීමේ ක්‍රමවේදය ඉදිරියට යනවා කියන කාරණේ දැනුම් දීලා තියෙනවා. එහිදී ඔබේ ගිණුමට තමයි මේ මුදල් යන්නේ. ඒ අනුව කිසිම ආකාරයකින් කාර්යාල ඉදිරිපිට පෝලිං ගහන්නටවත් ඇවිල්ලා මෙතන රැඳෙන්නටවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔබේ ගිණුමට තමයි මේ මුදල් සියල්ලම යන්නේ. මේ කියන ක්‍රමවේදය තමයි දියත් වෙමින් පවතින්නේ. මම හිතන්නේ අද දවසේදී වෙද්දී අම්පාරේ හම්බෙනවා නම් හම්බෙන්නේ රුපියල් 7500ක අත්තිකාර මුදල. 7500. ඔව්. ඒ අත්තිකාර මුදල හම්බෙන්නේ ඒ අනුව ඔබේ ප්‍රගතිය බල්ලා තමයි ඉදිරි ටික ගෙවන්නේ. යම් ආකාරයකින් සිදු කරලා තිබුණේ නැත්නම් ඊළඟ කන්නේදී මේ 7500 තාවරණය කර ගැනීම තමයි කරන්න බලාපොරොත්තු. චාමර එතනදී දැන් 7500 අපි දෙන්නේ අත්තිකාරමක් නේ. තව 5000ක් තියෙනවා ඊට අමතරව දෙන්න. ඊට පස්සේ ඊට අමතරව දෙන්න මේ නයිට්‍රජන් සහ අනිකුත් පොටෑසියම් කියන ඒවාත් අපි දෙන්නේ නැහැ ඒ මොනොත්. ඒක නිසා අපි 7500 විතරයි මූලික අධීර වශයෙන් දෙන්නේ. හොඳයි. අපි අද සාකච්ඡා කරමින් සිටින්නේ ඉදිරි කාබනික ගොවිතැන ක්‍රියාවලිය සඳහා පොහොර වෙනුවෙන් පොහොර සහනාධාරය ක්‍රියාත්මක කිරීම කොහොමද කෙරෙන්නේ කියන කාරණය පිළිබඳ යනු ඒ සඳහා සාකච්ඡා කරන අපි ආරාධනා කළේ ගොවිජන සංවර්ධන කොමසාරිස් චන්ද්‍රාතුමන් HM ලබේරත් මහතාත් ඒ වගේම ගොවිජන සංවර්ධන කොමසාරිස් සේවා රසික හේමජිත් සිල්වා මහතාත් සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මූලික අඩහෝරාව ඇතුළතදී අපි කතා කළා මොකද්ද ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලයෙන් සිද්ධ කරෙන්නේ මොකද්ද. මොකද සාමාන්‍යයෙන් අපි දුටුව ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නෙටත් අපි උත්තරේ දැනගත්තා. අද තමයි ඇත්තටම මේ භෝග වගාවලට අදාළ අයත් පොහොර ටික ගන්න මෙතන පෝලිං ගැහුණු නිසා තමයි මේ ආකාරයෙන් තදබදයක් ඇති උනේ. එතනදී සම්පූර්ණයෙන් අපි හිතුවේ මේ ගොවිජන සේවායක පැත්තෙන් තමයි පොහොර ක්‍රියාවලිය ඕන් මෙතන ඉන්නේ පහසුකම් සපයන්නා මැදිහත්කරුවා සේවා සපයන්නා විදිහට. ඉතින් මේ නිසා මේ වෙලාවේ ඔවුන්ගේ ක්‍රමවේද උන් ඉතාමත්ම හොඳට වසංගත තත්ත්වයට තේ කළමනාකරණය කරලා මේ ආකාරයෙන් ජනේක රාශිවීමක් සිදු නොවෙන්නට මේ සහනාධාර බෙදා හැරීම ඔබේ බැංකු ගිණුමට එන විදිහට වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. කාබනික ගොවිතැන කියන දේ අභියෝගයක්. ඒ වගේම තමයි විශේෂයෙන් අපි දන්නවා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර කුපනිස මහතුරු වතා දැවැන්ත කාර්යභාරයක් ක්ෂේත්‍රය ඇතුළත කරනවා. මොකද අද වෙනකොට ගොවීන්ගේ සියලු ප්‍රශ්නවලට යොමු කරන පාර්ශ්වය බවට පත් වෙලා ඉන්නේ ඔවුන්. හැමතැනම ගමේ බයිසිකලයක් අරගත්තොත් හැමතැනින්ම බයිසිකලයේ ගිහිල්ලා එහෙ මෙහෙ හැමතැනම දේවල් හොයලා බලලා මේ යාන්ත්‍රණය දියත් කරන වැඩපිළිවෙල ඔවුන් දැවැන්ත කාර්යභාරයක් සිදු කරනවා. මම කැමති මේ සේවාංශයේ කොමසාරිස්තුමනි අපිට පැහැදිලි කරනවා නම් කොහොමද මේ කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලේදී ඔබතුමන්ලගෙන් ලැබුච්ච දායකත්වය මොකක්ද මේ කාරණේ බෙදා හැරීමට අමතරව? ඔව් චාමර ඇත්තටම අතිගරු ජනාධිපතිතුමාගේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් වෙනවා 2021 අප්‍රේල් 27 වෙනිදා දේශීය ගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථික සමාජ රටාවක් කරා කියලා. ඉතින් එතනදී තමයි මේ රසායනික පොහොර සහ වල්නාශක කෘමිනාශක භාවිතය තහනම් වෙන්නේ. ඉතින් ඇත්තට එතනදී ලොකු අභියෝගයක් ආවා. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ කොවිඩ් වසංගතයත් එක්ක දැන් කන්න තුනක් මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා. ඉතින් ඒ කන්න තුනේදී රටට තිබ්බ ලොකුම ශක්තිය තමයි මේ ආහාර සුරක්ෂිතතාවය කියන්නේ. ඉතින් ඒ එදා ඉඳන්ම මම දන්නේ 2020 මාර්තු මාසයේ සිටම අපේ බිම් මට්ටම දක්වා ඉන්න සියලුම නිලධාරීන් මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය සේවාවක්
උනත් නැතත් ඒ අවශ්‍ය කරන ඔවුන්ගේ වගකීම නොපිරිහෙලා ඉටු කරපු නිසා තමයි අපේ මේ ආහාර සුරක්ෂිතතාවය කියන එක පිළිබඳ රටට ශක්තියක් විදිහට මේක පවත්වාගෙන යන්න පුළුවන් වුණේ. ඉතින් ඊළඟට තමයි අපි අප්‍රේල් මාස ජනාධිපතිතුමාගේ අමාත්‍යවරුන්ගේ සංදේශය, ඒ වගේම අපි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද දළුත්ගම මැතිතුමා, ඒ වගේම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මැතිතුමන්ලගේත් උපදෙස් වුණේ මේ ක්‍රියාවලිය කොහොම හරි ඉතාමත් නිවැරදිව කරන්න ඕන කියලා. ඉතින් අපිට මුලින් තිබ්බ අත්දැකීමුත් එක්ක රජයේ ප්‍රතිපත්තියක් වෙනස් වෙන වෙලාවක, විශේෂයෙන්ම 2005-06 මහකන්නේදී සහනාධාර පොහොර ලබා දීම ආරම්භ වෙනවා. ඊළඟට 2016 දී යලකන්නේදී මුදල් ලබා දීම ආරම්භ වෙනවා. ඉතින් මම හිතන්නේ කෘෂිකාර විභාග ශාස්ත්‍රයේ ඇති වුණ ඉතාමත් සාධනීය නැත්නම් වෙනස් වීම ඇති වුණ තැන් දෙයක්. ඉතින් එතනදී මේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම බිම් මට්ටම දක්වා නිලධාරීන් විහිදලා ඉන්න ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවට තමයි පැවරුණේ. ඉතින් මුලින් යම් යම් අඩුපාඩු තිබ්බත් ඒ අවස්ථා දෙකේදීම මේ රජයේ ප්‍රතිපත්ති ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන පසුබිම සහ වටපිටාව අපි විසින් සකස් කරගෙන තිබ්බයි. ඉතින් ඒ අත්දැකීම අපිට බෙහෙවින් ප්‍රයෝජනයට ලැබුණා මේ අවස්ථාවේදී. ඉතින් එහිදී අපේ ගෝජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් ඉන්නවා, දිස්ත්‍රික් මට්ටමේ අපේ දිස්ත්‍රික් සහකාර කොමසාරිස් නියෝජ්‍ය කොමසාරිස්වරුන් ඉන්නවා, ඊළඟ බිම් මට්ටමේ නිරුර අපේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාම ප්‍රධාන කාර්යාලයේ කොමසාරිස් ජෙනරාල්තුමාගේ ඉඳන් මේ සියලු දෙනාම ඒකාබද්ධ එකවන්න වැඩපිළිවෙළක් සකස් කරපු නිසා තමයි මේ වැඩසටහනේ මේ දක්වා මේ ගමන එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් එහිදී අපි විභාගව ගත්තොත් 11,00,000ක් පමණ වෙන ගොවීන් හැකි විදිහට අපේ නිලධාරීන්ට ගොවි සංවිධාන නිලධාරීන් එක්ක එකතු වෙලා බිම් මට්ටමට ගිහින් මේ දැනුවත් කිරීම කරන්න කියලා තමයි කිව්වේ. ඉතින් ඊළඟට මේ මුදල් දෙන තීරණය ආවෙත් එක්කම එහිදී නැවත වතාවක් අපේ නිලධාරීන් ගොවීන්ව රැස් කරලා ඒ අවධානම ගන්න නැතුව අපේ නිලධාරීන් තමයි ගොවීන් වෙත ගිහින් ගොවි සංවිධාන නිලධාරීන් එක්ක එකතු වෙලා මේ අයිදුම් පත්‍ර එකතු කරගෙන මේ ගෙවීමේ කටයුත්ත දක්වා අද දවසේ අම්පාර දිස්ත්‍රික්කයේ ආරම්භ වෙන වැඩසටහන දක්වා ඒ කටයුත්ත සංවිධානය කරේ. චාමර එතන මඩත් පොඩි අදහසක් මම ඉදිරිපත් කරන්නම්. අපිට දැන් මේ සම්බන්ධව අපේ ඇත්තම ජාලය ඉතාමත් ශක්තිමත් ජාලයක් තියෙනවා. ඒ කියන්නේ අපට දිස්ත්‍රික්ක 25 දිස්ත්‍රික් කාර්යාල 25ක් තියෙනවා. ඒ වගේම ගොවිජන සේවා මධ්‍යස්ථාන 563ක් තියෙනවා ලංකා පුරා විහිදිච්ච. ඒතකොට හැම දිස්ත්‍රික්කයකම පරිපාලනයට නියෝජ්‍ය කොමසාරිස් කෙනෙක්, සහකාර කොමසාරිස්වරයෙක්, ඊට පස්සේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය සම්වර්ධන නිලධාරි කෙනෙක්, ඊට අමතරව අනිකුත් නිලධාරීන් තමයි ජාලගත වෙලා තියෙන්නේ. අපි මේ වැඩසටහනේදී මුලින්ම කරේ මේ තාක්ෂණයේ තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අපි විශේෂයෙන්ම කාබනික වගාව සම්බන්ධව වැඩිහරියක් පරීක්ෂණ සහ අනිකුත් කටයුතු කරේ මාකන්දුර මධ්‍යස්ථානයේ. අපි ඇත්තටම මේ ක්‍රියාන්විතී අපි ඉස්සල්ලාම කරේ අපේ සහකාර කොමසාරිස්වරු, නියෝජ්‍ය කොමසාරිස්වරු දැනුවත් කිරීම සහ ප්‍රාදේශීය නිලධාරි සියලු දෙනා දැනුවත් කරා. දැන් නවීන තාක්ෂණයත් එක්ක අපට පුළුවන් වුණා 562 සම්බන්ධ කරගෙන සූම් තාක්ෂණය ඔස්සේ මේ ප්‍රාදේශීය නිලධාරීන් සියලු දෙනා දැනුවත් කරන්න. ඒ වගේම ඒ හරහා ඊට පස්සේ අපේ කුකුණිස නිලධාරීන් දැනුවත් කරා. වගේ නෙමේ අපි ගාව ඉන්නවා මේ කෘෂිකර්ම සම්බන්ධව ඩිප්ලෝමාධාරීන්. ඒ ඩිප්ලෝමාධාරීන් සහ එක් වාර්ෂික පුහුණුවලම සහතිකපත් ලාභින් ඉන්නවා. අපි කරේ හැම මධ්‍යස්ථානයකටම දෙන්න ගානේ මේ නිලධාරීන් යොමු කරා. එයාගේ වසමට අමතරව මේ මධ්‍යස්ථානය තුළ මේ කාර්ය කරන්න. ඒ හරහා ඔවුන් හරහා අනෙක් නිලධාරීන් දැනුවත් කරලා ඒවුන් හරහා තමයි ගොවි සංවිධානය දැනුවත් කිරීම කටයුතු කරේ. හැබැයි මේකෙදි විශේෂයෙන් ප්‍රාදේශීය නිලධාරීන් දැවැන්ත රාජකාරියක් ඉටු කරා. ඒ සම්බන්ධීකරණය කරලා මේ කරා. ඊට අමතරව අපේ ගරු ඇමතිතුමාගේ සංකල්පයක් අනුව, සජේන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමාගේ, අපේ කෘෂිකර්ම ඇමතිතුමා මහින්දානන්ද දළුත්ගමගේ ඇමතිතුමාගේ සංකල්පයක් අනුව හැම මධ්‍යස්ථානයකම මෙට්‍රික් ටොන් 100ක් කාබනික පොහොර නිෂ්පාදනය කළ යුතුයි කියන සංකල්පයක් ගෙනාවා. ඒක නිසා අපේ හැම මධ්‍යස්ථානයකම මෙට්‍රික් ටොන් 100ක් නිෂ්පාදනය කරන්න මං හිතන්නේ ඇවිදිනකොට දැකලාදී හැම මධ්‍යස්ථානයෙම කළුපාට අර පොලිතින් කොළ වලින් වහලා තියෙනවා දිගට. ඒ හැම මධ්‍යස්ථානයකම දැන් අපි කාබනික පොහොර සකස් කිරීම වැඩසටහන කරන යනවා. පෞගේ සතියේ අපේ මහින්දානන්ද ඇමතුතුමා කුරුණෑගල දිස්ත්‍රික්කේ සංචාරය කරා. ඒ වගේම සශින්ද ඇමතුතුමා මොණරාගල දිස්ත්‍රික්කේ සහ අම්පාර දිස්ත්‍රික්කේ සංචාරය. මේ හැම තැනකම හැම සෙන්ටරයකම මේ කාර්ය ඉතා හොඳින් කරගෙන අපේ නිලධාරීන් මේ සඳහා පූර්ණ දායකත්වය දීලා තිනවා මේ වැඩසටහනට. හොඳයි. දැන් මේ වෙද්දී ගොවීන් අපි දන්නවා මේ වෙලාවේ ආර්ථික අපහසුතාව තියෙන තේ හැමෝටම පොදු කාරණයක් බවට පත් වෙනවා. රට තුලත් යම් ආකාරයකින් අරමුදල් ප්‍රශ්නයක අපි ඉන්නේ.
මේ වෙලාවේ කොමසාරිස් ජෙනරාල්තුමනි යම් ආකාරයකින් ගොවීන්ට අවශ්‍ය නම් ණය පහසුකමක් සැලස ගන්න. වගා භූමියට මේ පොහොර සහන ආධාරයට එහා ගිහින් තවත් යම් ආකාරයකින් ප්‍රාග්ධන අවශ්‍යතා සපුර ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කොතෙන්ද දැනන්න ඕන ඔබතුමන්ලගේ මේකට පිහිටක් ගන්න පුළුවන්ද? ඔව් චාමරෝයියා, මම හිතන්නේ අතිශය වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ගොවිජන සම්බන්ධ දෙපාර්තමේන්තුවේ පනතේ අපට බලතල තියෙනවා ගොවින්ගේ මූල්‍ය අපහසුතා දිරිගැන්වීම සඳහා වැඩසටහනක් සකස් කරන්න. ඒ පනතේ විධිවිධාන අනුව අපි ගොවි බැංකු පිහිටෙවෝ 1998 තමයි පිහිටලා දෙන්නේ ගොවි බැංකුව. ගොවි බැංකුවේ අයිතිකාරව වෙල ගොවියෝ, කොටස්කාරව ගොවියෝ. ඇත්තම ජාමර කියන්න දැන් මේ වෙනකොට අපට බිලියන 2.5ක වාගේ වත්කමක් තියෙනවා මේ ගොවි බැංකුවල. ගොවි බැංකු 555ක් දැනට ක්‍රියාත්මක වෙනවා. මේ තුලින් අපි විවිධ ණය, ඒ කියන්නේ කන්න භෝග සඳහා, ඒ කියන්නේ සාමාන්‍ය ගොවියෙකුට තමන්ගේ කන්නේ වගා කරන්න මුදල් අඩුපාඩු තියෙනවා නම් අපි දන්නවා ගොඩක් වෙලාවට අපේ ගොවීන් ණය වෙලා තමයි කාර්ය කරන්නේ. අවසානයේ අස්වැන්න ටික ඒ ණයට දීලා ගොවිය අත පිය දාගෙන එන ක්‍රමයක් තියෙනවා. ඒක නිසා අපි ඒක වෙනස් කරන්න ඕන නිසා ගොවි ජනසමාජය ඉතා අඩු පොලියට මෙන්න මේ ගොවීන්ට මේ අඩු සුරැකුම් එක්ක බැංකුවකට ණයක් ගන්න ගියාම තියෙන සුරැකුම් වලට වඩා අඩු මේ සමාජිකයෝ දෙන්නෙක් අස්සම් කරලා තමන්ට ගන්න පුළුවන් තමන්ගේ ණය මුදල. ඒ වගේ අඩු සුරැකුම් ප්‍රමාණයකට ණය දෙන ක්‍රමවේදයක් අපි ගෙනියනවා. ඒ ගොවි බැංකු හරහා තමයි යන්නේ. ඒතකොට මේ වෙලාවේදී අපි වැඩසටහනක් ඇති කරලා සෞභාග්‍ය සාර භූමි කියලා ණය ක්‍රමයක් ඉතාමත් අඩු පොලියකට 5%ක වාගේ පොලියකට මේ නිෂ්පාදකයන් දිරිගන්නන්න, කාබනික පොහොර නිෂ්පාදකයන් දිරිගන්නන්න අපි මිලියන දක්වා ණය දෙනවා. අපේ ගොවීන්ගේ කවුරු හරි ඉන්නවනම් ව්‍යවසාය සම්වර්ධනය කරගන්න ඒකට අතහිත දෙන්න තමයි අපි මේ වැඩසටහන කරේ. කවුරු හරි ඉන්නවනම් මං කැමති කාබනික මේ පොහොර නිෂ්පාදනය කරන්න, ඒ සඳහා මට ප්‍රශ්න තියෙන මුදල් කියලා තියෙනවා නම් ඇත්තෙන්ම පුළුවන් අපේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගිහිල්ලා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගන්න ඒ ගොවීන්ට හැකියාව තියෙනවා. ඉතාමත්ම වටිනවා. මේ නිසා මේ සියලු කාරණා ඔබ වෙනුවෙන් ප්‍රතිලාභ විදිහට ලබා දෙන දේවල් මේවා පිළිබඳ දැනුවත් වෙන්න, ලබා ගැනීමේ ක්‍රමවේදයේදී යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීම තමයි වැදගත් වෙන්නේ. දැන් මේ පාර 7500 දුන්නගෙන් පස්සේ ඉතිරි කොටස යන්න බලාපොරොත්තු වෙන්නේ කොයි කාලෙදී, කොහොමද මේ 25000 සම්පූර්ණ වෙන්නේ ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ පියවර වශයෙන්? 7500 ලබා දීලා චාමර ඒ ගොවින්නේ පොර නිෂ්පාදනය කළා. ඒ වගාව ස්ථාපිත කරලා ඒ පොර යොදලා වගාව ස්ථාපිත කරාට පස්සේ අපි නැවත වතාවක් සමීක්ෂණයකින් ඒ තොරතුරු අරගෙන ඉතුරු රුපියල් 5000 ගොවින් වෙත ගොවින්ගේ ගිණුම් වෙතම ලබා දීමට තමයි සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒතර 12500. ඒ කියන්නේ හෙක්ටයාර එකට 12500. හෙක්ටයාර දෙක වෙනවනම් මේ විදිහ අද හෙක්ටයාර දෙකක් වගා කරන කෙනෙකුට අද ඒතර 15000ක් හම් වෙනවා දම්පාරේ නම් හෙක්ටයාර එකට 7500ක් කියන පදනම උඩ. හොඳයි, මේ විදිහට තමයි ක්‍රමවේදය තියෙන්නේ. දැන් මීට වැඩි විශාල ප්‍රමාණයක් වවනවා නම් එහෙම කොහොමද ක්‍රමවේදය වගේ කරන්නේ? හෙක්ටයාර දෙකට වැඩි භූමියක් වවන කෙනෙකුට නම්? ඔව්, දැනට සාකච්ඡා කරලා තියෙන්නේ අතන හෙක්ටයාර දෙකට වඩා භූමි වගා කරන ඒ ගොවීන් අපි දැන් මේ දවස්වල හඳුනාගෙන යනවා. ඒ ගොවීන්ගේ තොරතුරු එකතු කරනවා. ඊට පස්සේ ඒ ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශය හරහා අපේ ලක්පෝර සහ ඊළඟ රජයේ පෝර සමාගම් දෙක වෙන ලක්පෝර සහ කමර්ෂියල් පෝර සමාගම් එක්ක සම්බන්ධීකරණයෙන් ඔවුන් වෙත මේ පොහොර මුදලට නිකුත් කිරීම තමයි දැන්ට සාකච්ඡා කරලා තියෙන්නේ. ඔවුන්ට සහනාධාරයක් ක්‍රියාත්මක වෙන්නේ හෙක්ටයාර දෙක දක්වා තමයි උපරිම සහනාධාරය ලබා දෙන්නේ. දැන් එතකොට ඉස්සරහට නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එක හෝ වේවා, පොටෑසියම් හෝ වේවා, මේකත් දැන් බෙදාහැරීමක් කරන්නට වෙනවනේ. මේක බෙදාහැරීමේ ක්‍රමවේදය කොහොමද කරන්නේ? මම හිතන්නේ අපි 2005 සහ 6 මහකන්නෙන් ආරම්භ වුණාට පස්සේ අපිට කන්න තුනක් තමයි රජයේ සහනාධාර මුදල් ලබා දුන්නේ. ඉතුරු කන්න සියල්ලම ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව තමයි මේ වී වගාවට අවශ්‍ය කරන සහනාධාර පොහොර බෙදාහැරීම ක්‍රියාවලිය ආරම්භ කරේ. මොකද අපි සති දෙකකට පමණ ප්‍රථම වගාව ආරම්භ වෙලා ඒ පොහොර සමාගම් එක්ක සම්බන්ධීකරණය කරලා අපි ගබඩා කරගන්නවා. ඒ අනුව තමයි අපි බෙදාහැරීම් කටයුතු සිද්ධ කරේ. මම හිතන්නේ මෙවරත් ওই නයිට්‍රජන් සහ ඒ පොටෑසියම් එක්ස්ට්‍රැක්ට් ඒ ආකාරයෙන්ම අපි වගාව ආරම්භ කිරීමට ප්‍රථම පොහොර සමාගම් හරහා ඒවා ගබඩා කරගෙන වගාව ආරම්භ වීමත් එක්ක අර අපේ දැන්ට අපිට මේවර පොඩි පහසුකුත් තියෙනවා. අපි මොකද දැන්ටම අපි ලේකන සකස් කරලා අවසන් ගොවින්ගේ වගාව ප්‍රසරියත් එක්ක ඒ අනුව ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයත් එක්ක අපිට ඒ ලබා දිය හැකි පොර අපි කලින් කරපු අත්දැකීම් උපයෝග කරගෙන ගොවින් වෙත ගොවි සංවිධාන හරහා බෙදා දීමේ හැකියාව තියෙනවා. හොඳයි, අර සමහර වෙලාවට කලින් කලට එන චෝදනාවක් තමයි
නියමිත වෙලාවට පොහොර ගහන්න තියෙන වෙලාවේදී මේ ටික අපිට අත්පත් කරගන්න ප්‍රශ්නයක් වුණානේ, මේක ලැබුණ නැහැනේ, ප්‍රමාද වුණානේ වගේ යම් යම් තැන්වලදී චෝදනා ඇති වෙන අවස්ථාවන් අප දැකලා තියෙනවා. ඒ නිසා ඒ தත්ත්වේ निराකරණය කරගන්නට ඕනේ. යම් විදිහකින් ගොවින්ට ගැටලුවක් තියෙනවා නම් මගේ ලැබෙන සහනාධාර මුදල මගේ හෙක්ටයාර භූමියත් එක්ක මේක ගැලපෙන්නේ නැහැ කියන කාරණේ 7500 හෝ 5000 හෝ වේ. මේවා ලැබෙන්නේ නැත්තම් අපි වෙලාව බලමු, මේ ලබල ඇලිත් කතා කරමු. අරමුදල් ටික හරි විදියට ලැබෙන්නේ නැත්නම් ඔය ලබා දෙන පොහොර සම්බන්ධයෙන් හරි විදියට ලැබෙන්නේ නැත්නම් කොහොමද වැඩපිළිවෙල එන්න ඕනේ? ගොවින්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ කාටද? ඔව්, දැන් අපි මම හිතන්නේ ගොවි සංවිධාන 17000 ගොවින් 11 ලක්ෂයක් පමණ හෙක්ටයාර 8 ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් මහා කන්නේකදී අපි හැම විටම මේ අපේ පාසුකම් සැපීම ක්‍රියාවලිය කරනවා. යම් යම් තැන්වලදී තාමත් සුළු වශයෙන් ගැටලු එන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවකදී අපේ බිම් මට්ටමේ ඉන්න නිලධාරීන්ගෙන් පස්සේ අපේ කොමසාරිස් ජෙනරාල්තුමා කිව්වා වගේ අපේ ජාලය බොහොම ශක්තිමත්ව බිම් මට්ටම දක්වා විහිදිලා තියෙනවා. ගෝජන සංවර්ධන මධ්‍යස්ථාන තියෙනවා, ගෝජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීගේ ප්‍රධානත්වයෙන්. ඊට පස්සේ අපේ දිස්ත්‍රික් මට්ටමේ ඉන්න නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරුන්, ඊට පස්සේ ගෝජන සංවර්ධන ප්‍රධාන කාර්යාලය. මේ ඕනෑම ස්ථානයකට ඒ ගොවින්ගේ ගැටලු ඉදිරිපත් වුණොත් අපිට ඒ සඳහා ඉතා ඉක්මනින්ම ඔය කියන ජාලය හරහාම ඒ සඳහා මැදිහත් වීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම දැන් මේ කියන කාරණාවට අමතරව අපිට මතකයි මේ රජයේ පත් වෙනවත් එක්කම පුරන් කුඹුරු යළි අස්වද්දමු, ඒ වගේම තමයි අතහැර තියෙන භූමිවල බගාව දියත් කරමු, දේශීය වශයෙන් අපේ කෘෂි කර්මාන්තයේ 100%ක් සාර්ථක කරගනිමු කියන මේ සටන් පාඨයේ හේතු පාඨයේ මේ ආශිර්වාදාත්මක වැකිය නිරන්තරයෙන් කතා බහට ලක්ුණා. ඒකත් එක්ක ගොවින්ගේ පැත්තෙන් ආපු ප්‍රශ්නයක් තමයි පුරන් කුඹුරු තියෙනවා, අපි මේ වගේ බවන්න යනකොට මේක වී වගාව හෝ වේවා වෙනත් භෝග වගාවක් හෝ වේවා මේ දේවල් වලට බවන්න යනකොට යම් යම් ආකාරයෙන් ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා කියන කාරණා. මේ භූමියේ වැඩ කටයුතු කරනකොට නීති රීති සුමට විදිහට සකස් වෙලා තියෙනවද ජෙනරාල්තුමනි? ඔව් චාමර, මට ඉස්සෙල්ලාම පොඩි අදහසක් දෙන්න ඕනේ. අපි සෞභාග්‍ය දැක්මත් එක්ක පුරන් කුඹුරු වැඩසටහන වගා කිරීමේ වැඩසටහන යටතේ අපි මේ අවුරුද්දේ පුරන් කුඹුරු අක්කර 28000ක් වගා කරන්න සැලසුම් කරලා තියෙනවා. මංගව තියෙනවා දැනට අපි ඒ ප්‍රොජෙක්ට් 4520ක්, ඒ කියන්නේ පුරන් කුඹුරු වගා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න අපේ ප්‍රොජෙක්ට් තියෙනවා 4520ක්. ඒ වගේ වාරි මාර්ග ශේෂ්ත්‍රයේ අපට අපි සුළු වාරි මාර්ග සම්බන්ධ සියලු කටයුතු කරන ඒ සඳහා අපි දැන් මං ගත්තොත් මේ අවුරුද්දේ අපි වාරි සෞභාග්‍ය වැඩසටහනත්තේ වැව් 240ක්. ඒ වගේම ගම සමග පිළිසඳර යටතේ වැව් සහ ඇනිකට් 50ක්. ඊට අමතරව අපි විවිධ ව්‍යාපෘතිත් එක්ක විශේෂයෙන් ආහාර ලෝක ආහාර ව්‍යාපෘතියත් එක්ක වැව් 23ක්. ඒ වගේම ඊට පස්සේ ගත්තොත් අපි මේ සියප් ව්‍යාපෘතිය එක්ක වැව් ලබන අවුරුදු 2024 වෙනකම් 539ක්, එල්ලංග ව්‍යාපෘති යටතේ මේ අවුරුද්දේ වැව් 69ක් සහ වැව්ගම්පු පුබුදු යටතේ දිස්ත්‍රික්ක දෙක වැව් 95ක්. මෙන්න මේ කාර්යයන් කෙරෙන්නේ ගොවිජන සම්වර්ධන පර්මින්තුව හරහා. මම දැන් ඔබතුමාට පැහැදෙන දෙවන්ත කාර්යන ප්‍රමාණයක් ඒක සිද්ධ වෙනවා. එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නට මම යොමු වුණොත් මේ අපේ පනත යනු අපි තමයි කෘෂිකර්ම ප්‍රතිපත්ති සඳහා ඉඩම් සකස් කිරීමේ බලතල තියෙන දෙපාර්තමේන්තුව. ඉතින් ඒ අනුව මේ කුඹුරක් වගා කිරීම සම්බන්ධ පූර්ණ බලතල තියෙන්නේ අපට. ඒ වගේම දැන් විවිධ ඉල්ලීම් තියෙනවා, ඔබතුමා දන්නවා ඇති. මේ හුඟක් දෙනෙක් තමන්ට ගයක් හදාගන්න මෙන්න මේ කුඹුරෙන් පර්චස් 10ක් දෙන්න, පර්චස් 20ක් දෙන්න, මේක වගා කරන්න බෑ, මේක පුරම් වෙලා තියෙන්නේ, මේක ගොඩ වෙලා තියෙන්නේ. මේ කාර්යයේදී අපි හුඟක් වෙලාවට ගෙනියන්නේ මේ නෙගටිව්, ඒ කියන්නේ අධෛර්යමත් කිරීමේ කාර්යයක් තමයි අපේ කාර්යය වෙන්නේ. මේවා වගා කිරීමට පෙළඹීම මිසක් මේක වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට අවස්ථාව දෙන එක නෙමෙයි. ඒක නිසා අපි පහුගිය කාලය තුළ මෙන්න මේ කුඹුරු වර්ගීකරණයක් කරා. ඒ වර්ගීකරණය කොටස් තුනකට බෙදුවා අපි A B C කියලා. A කියලා අපි ගත්තා මේ සම්පූර්ණ දැනටත් වගා කරන කුඹුරු. B කාණ්ඩය කියලා අපි ගත්තේ කුඹුරක් හැටියට තියෙනවා, හැබැයි පහුගිය කාල සීමාව තුළ වගා කරලා නැහැ, මේ පුරන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. සී කාණ්ඩය කියලා ගත්තේ සමහර වෙලාවට පහුගිය කාලය තුළ මේ කුඹුර කියලා තමයි ඔප්පුවේ තියෙන්නේ, නමුත් මේවා කුඹුරු නෙමෙයි ගොඩ ඉඩම්. ඉතින් මේ කාණ්ඩ තුනෙන් අර ඔබතුමා කියන්නේ මේ B කාණ්ඩයේ කොටස තමයි ඔය වැදගත් වෙලා තියෙන්නේ. මොකද සී කාණ්ඩයේ දැනටත් කුඹුරු නෙමෙයි, ඒවා ගොඩ ඉඩම් තියෙන්නේ. මේ B කාණ්ඩයේ තමයි පුරන් ප්‍රමේය තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකත් අපි බොහොම ලිහිල් කරා
මේවත් තුළ වෙනත් වගාවන් කරන්න අවස්ථාව ලබා දෙන්නේ. කියන්නේ මේ වගා කරපදන අපි මඤ්ඤොක්ක දානවා නම් ඒකට නීතියෙන් තහනමක් නැහැ. නැහැ. අපි සුළු භෝග සඳහා, ඒ කියන්නේ සාමාන්‍ය මේ කන්න භෝග සඳහා කරනවා නම් අපිට ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය නිලධාරීන්ගෙන් බලය දීලා තියෙනවා ඒ සඳහා යොමු කරන්න. හැබැයි වෙනත් කර ස්ථිර භෝග සහ වෙනත් වගාවන් කරනවා නම් විතරයි කොමසාරිස් ජෙනරල් වරයාගේ බලය යටතේ ඉන්නේ. නැත්තම් අපිට ප්‍රාදේශීය මට්ටමෙන්ම කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ වර්තමානයේ කරන් පොල් සම්වර්ධන දෙපාර්තමේන්තුවත් එක්ක පැවිලි කර්මාන්තමත්යන් සඳහා පොල් වගා කිරීම සඳහා ඉඩම් ලබා දීම. ඒකෙදී අපි දැනටත් හඳුනාගත්ත ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් දැන් මේ ලුණු වතුර එහෙම ඒ වගේ අර ඉඩම් සමා තියෙන කුඹුරු කවදාකවත් කුඹුරු කරන්න බෑ. අනේ ඒ ඉඩම් වල මේ පුළුවන් නම් මේ පොල් වගා කරන්න. පොල් සංවර්ධන මණ්ඩලෙත් එක්ක අපි ඒකාබද්ධ වැඩසටහනක් කරගෙන යනවා. අපි ඒකට සර්කියුලර් එකක් ඉෂු කරලා තියෙනවා. කැමැත්තක් දක්වන අයට පොල් වගා කිරීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. හැබැයි අර කුඹුරක් කරන්න පුළුවන් ඒවා ගැන පොල් වගා කරන්න දෙන්නේ නැහැ. කුඹුරක් කරන්න බැරි ඉඩම් වල තමයි පොල් වගා කිරීම සඳහා අවස්ථාව දීලා තියෙන්නේ. අතර මේ වගා භූමි කියන දේවල් සම්පතක්. ඒක ආර්ථික මේ වශයෙන් ඔබට ප්‍රතිලාභ ජනනය කරන තැනක්. සහ රටටත් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ විශාලයි. ඒ නිසා මේක ගොඩ කරලා ඉදිකිරීමක් කරනවා කියන එක නෙමෙයි ආර්ථික මේ ප්‍රතිලාභ ජනනය කරන වැඩපිළිවෙල වෙන්නේ. ඒ නිසා මේ අධෛර්යමත් කිරීමට ක්‍රියාත්මක වෙනවා කියන එක 100%ක් අපිත් එක්කම වෙනවා ඒ කාරණේ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි සුමට ප්‍රතිපත්ති සකස් වෙලා තියෙනවා. යම් විදිහකින් බී වගාව කරලා තිබුණා නම් වෙනත් භෝගයකට යන්න අවශ්‍ය නම් ඊට අදාළ වුණු බලය පවරලා වැඩපිළිවෙල සිද්ධ වෙමින් පවතිනවා. අපි අවසාන වශයෙන් කොමසාරිස් ජෙනරාල්තුමනි, අපිට මතකයි පළවෙනි ලොක්ඩවුන් එක ක්‍රියාත්මක වෙනකොටම මේ විශේෂයෙන්ම අර ඇට පැකට් බෙදෙන වැඩේ ඉඳලම අති දැවැන්ත දායකත්වයක් කෘෂිකර්මයේ බිම් මට්ටමේ සිටම මේ කුපනිස මහත්වරු එතනින් ඇද්දි ගොවිජන සේවා නිලධාරීන් මේ හැමෝම ලොකු දායකත්වයක් දැක්වුවා. දසදහසකට ආසන්න වුණු කුපනිස නිලධාරීන් මේ වෙද්දි ඉතාමත්ම කාර්යශූරව මේ වෙද්දි බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙමින් පවතින එක අපි දන්නවා. ඒ නිසා අවසාන වශයෙන් මම කැමති කොමසාරිස් ජෙනරාල්තුමාට අවස්ථාව දෙන්න ඔබේ කණ්ඩායමට ස්තුති කරන්න. මොකද ඔවුන් රටට කරන සේවය අති විශාලයි. විශේෂයෙන් පළමුවෙන් මම ස්තුතිවන් දෙන්න ඕන කෘෂිකර්ම අමාත්‍යංශයේ අපේ ගරු ඇමතිතුමන්ලා දෙපළට අපිව මෙහෙවමින් මේ සඳහා පූර්ණ දායකත්වය දෙනවා. හැම වෙලාවෙම අපිව දිරිගන්වීමේ වැඩසටහන ඉන්නේ එතුමන්ලා. ඉතින් එතුමන්ලා දෙන්නට ඇත්තටම විශේෂ ස්තුතියක් පිරිනමන්න ඕනේ. ඒ වගේම අපේ අමාත්‍යංශ ලේකම්තුමා මේ සම්පූර්ණ අපට මේ වගකීම කරට අරන් කරගෙන එතුමාගේ පූර්ණ සහය දීලා තියෙනවා. ඒ පැත්තෙන් එහෙම එනකොට අනිත් පැත්තෙන් අපේ ඉන්න නිලධාරීන් ගත්තාම ඔබතුමාගේ වගේ අපේ කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාර නිලධාරියා, ප්‍රාදේශීය නිලධාරී, ඒ වගේම අපේ සහකාර කොමසාරිස්වරු, නියෝජ්‍ය කොමසාරිස්වරු, ඒ වගේම මෙතන ඉන්න සංවර්ධන නිලධාරීන් කාර්ය මණ්ඩලය අපි එක පවුලක් හැටියට එකතු වෙලා, ඒ වගේම ප්‍රධාන කාර්යාලය ගත්තොත් අපේ කොමසාරිස්තුමන්ලා, ඊට පස්සේ මේ නියෝජ්‍ය කොමසාරිස්තුමන්ලා, ඒ සියලු දෙනා එකතු වෙලා ඒත් එක්ක මේකට අපට දායක වෙනවා. දැන් වාරි මාර්ග ගත්තොත් අපේ ඉංජිනේරු මහත්වරු, ගණක අධිකාරීතුමන්ලා, මේ සියල්ල එකතු වෙලා එක පවුලක් හැටියට අපි මේ කාර්ය කරගෙන ගියේ. මං හිතන්නේ ඔවුන්ගේ දායකත්වය තමයි අපට මේ අද මේ සාර්ථකත්වයට එන්න අවස්ථාව හැම්බෙලා තියෙන්නේ. ඔබ ස්තුතියි සියල්ල වෙනුවෙන්. දැන් අද අම්පාරේ පටන් ගන්නවා වගේම අනිකුත් දීප ව්‍යාප්තව කොහොමද වැඩ පිළිවෙල දියත් කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ? ඔව්, අපි දැන් මේ නර අම්පාර දිස්ත්‍රික්කය ඇතුළු අනිත් දිස්ත්‍රික්ක වලට ඒ අපේ දැනුවත් කිරීම කරලා ඒ ගොවින්ගේ තොරතුරු එකතු කරගෙන අපි අද දවස අපේ දෙවෙනි අදියර විදිහට තොරතුරු ප්‍රධාන කාර්යාලය වෙත ගෙන්න ගන්නවා. මේ සතිය තුල අපිට අනිකුත් දිස්ත්‍රික්ක සඳහාද මේ පළමු වාරිකයේ ඒ ඉල්ලුම් කරපු ගොවින් සඳහා ලබා දීමේ හැකියාව තියෙනවා. හෙක්ටයාර් දෙකක උපරිමය ඒ අනුව රුපියල් 25,000ක් හම්බ වෙනවා සහනාධාර විදිහට පොහොර නිෂ්පාදනය වෙනුවෙන්. මේක නිකන් ගන්න බෑ. වගා කරන්න පොහොර නිෂ්පාදනය නොකර මේක ලබා ගැනීමට හැකියාවක් නැහැ. 7,500ක් මූලික පියවර විදිහට ලැබෙනවා. ඒ වගේම ඉන්පසු රුපියල් 5,000ක් විදිහට 12,500ක් වෙනකොට හෙක්ටයාරයකට ලැබෙනවා. ඒ අනුව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හෙක්ටයාර දෙකට වැඩි භූමියක් නම් ඒ අය සඳහා පොහොර මිලදී ගැනීමට අවශ්‍ය කරන පහසුකම් සැපයීම සිද්ධ කරනවා. ඒ වගේම මීට අමතරව නයිට්‍රජන් සහ පොටෑසියම් කියන මේ එක්ස්ට්‍රැක්ට් එක ලබා දීම සම්බන්ධයෙන් ගත තිරදී ඒටත් විශේෂ නු යාන්ත්‍රණයක් ඔස්සේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ නිසා ගිනුමටම තමයි මුදල් එන්නේ. අනිසියාකාරයකින් කාර්යාල ඉදිරිපිට පෝලිං ගහන්නට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේ සියලු දේවල් වල යම් යම් ආකාරයෙන් ප්‍රශ්නයක් වුණොත් අදාළ නිලධාරීන් සම්බන්ධ කරගෙන මේ වැඩේ දියත් කරන්න ඕනේ. මොකද මේක අලුත් වැඩක්. ඒ නිසා යම් යම් ආකාරයෙන් පද්ධතියේ ප්‍රශ්න ඇති වෙන්නට ඉඩ තියෙන්නට පුළුවන්. ඒවා සාමාන්‍යයෙන් අපේම දෙයක් විදිහට හිතලා මේක කතා කරලා විසඳගන්න එක තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ.
ඉතින් අපි මේ යාන්ත්‍රණය ඉදිරියටත් සාකච්ඡා කරමු. ගැටළු මොනවද එන්නේ, මොනවද කොහොමද මේක සාර්ථක කරගන්නේ, ගොවින්ගේ පැත්තෙන් අදහසුත් අපි ගන්නවා. අපි හැම වෙලාවෙම ගොවින්ගේ පැත්තෙන් මේ කාරණා පිළිබඳ බලන්නේ. ඒ නිසා සියලු දෙනාටම විවෘතව අපි ඉදිරියටත් මේ සම්බන්ධයෙන් කතා කරමු. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල්තුමනි, ඒ වගේම ගොවිජන සංවර්ධන කොමසාරිස් සේවාංශයේ බොහොම ස්තුතියි අද දවසේදී පැමිණ මේ තොරතුරු දැනුවත් කිරීම වෙනුවෙන්. බොහොම ස්තුතියි. අපි ගොවීන් වෙනුවෙන් තවදුරටත් ඉදිරියට මේ කාරණා පිළිබඳව ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට යලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. අයිබෝවන්.